පින්වතුනි, වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නිමිති කරගෙන විහාරස්ථානයේ දායක පිරිස විසින් සිදු කරන පින්කම් මාලාවේ අවසාන අවස්ථාවටයි දැන් මේ හැමදාම සහභාගි වෙන්නේ. ඊයේ රාත්‍රී කාලය ආරම්භ කරපු පින්කම අද දහවල මහා සංඝයා විශේෂයෙන් දන් පිරිනිවීමෙන් පින්කමේ කටයුතු අවසන් කරන්න සූදානම් වෙන්නේ. දේශන කාලයේ කඨින චීවර පූජාව සිදු කළා. බොහෝ කුසල් රැස් කරගෙන මේ අවස්ථාවෙත් සූදානම් වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් පූජාවන් සිදු කරලා මහා සංඝරත්නය දන් පිරිනමලා ආශිර්වාද සලසා ගන්න ඥාතීන්ට දෙවියන්ට අනුමෝදන් කරා. අද දවසේ මේ පින්කම් සිදු කර ගැනීම සඳහා අපගේ ආරාධනාවෙන් මේ ස්ථානෙට වැඩම කොට වදාළ වන්දනීය පූජනීය මහා සංඝරත්නය විහාරස්ථානය වෙනුවෙන් පිළිගැනීමයි කලකට තිබෙන්නේ. දෙහෙරාසනයේ වැඩ සිටින්නේ මේ හැම දිනම බොහෝ කාලයක් තිස්සේ දනවන ඉතාමත්ම කල්‍යාණ මිත්‍ර භාවයෙන් ඇසුරු කරන්න පුළුවන් නායක හඳුරන් වහන්සේ නමක්. උන්වහන්සේ කැනඩාවේ ප්‍රධාන සංඝනායක නායක හඳුරන් වහන්සේ වශයෙන් කටයුතු කරනා වගේම ඔටවා තේරවාද බෞද්ධ මධ්‍යස්ථානාධිපතීන් වහන්සේ වශයෙන් මාතර පහළ පීප්වැල්ල ශ්‍රී කන්තාරාමාධිපති ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරන අවසරයි. අතිපූජ්‍ය පතන්ගේ හේමාලංකාර නායක මහින්දාන වහන්සේ ආදා විවාදන පෙරටුව විහාරස්ථානයේ වෙනුවෙන් දායක වෙනතුන් වහන්සේ පිළිගන්න ලබනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ කොතරම්වත් ආගමික කටයුතු වලදී තමන්ගේ අනුශාසකත්වය ලබා දෙමින් නායකත්වය ලබා දෙමින් ආශිර්වාද සලසමින් කටයුතු කරන මේ හැම දෙනාම හොඳින් හඳුනන කැල්ගරි එලිපස්සිකෝ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අවසරයි වේරපිටියේ සෝමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාලා උන්වහන්සේද ගෞරව නමස්කාරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මේ පින්කමට අපි ශ්‍රී ලාංකික නොවන ස්වාමීන් වහන්සේලා දරනු කරවා ගත්තා. ඒ අනුව ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මර්ෆිස්බරෝ නගරය ඇසුරු කරගෙන පවත්වන වත් අම්පවන් ඒ තායි පන්සලේ ගුරුවරුන් වහන්සේ තායිලන්තයේ සුමංගල ගුණ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ප්‍රසිද්ධ අචාන් ප්‍රීඩා වශයෙන් උන්වහන්සේ දරණ කළා. ඒ වගේම එඩ්මන්ටන් ලාවෝ විහාරස්ථානයේ ගෞරවනීය කිත්තියානෝ ස්වාමීන් වහන්සේ, ඒ වගේම එඩ්මන්ටන් මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසය කරන කල්‍යාණ සමුද්ද ස්වාමීන් වහන්සේ, කල්‍යාණ දස්සී ස්වාමීන් වහන්සේ සහ ආනන්ද සමුද්ද ස්වාමීන් වහන්සේලා තුන්දෙනා වහන්සේ වැඩම කළා. ඒ වගේම එඩ්මන්ටන් වියට්නාම් විහාරස්ථානයේ වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කළා. තිච් ඩක් ටන් සහ තිච් තින් ටන් ස්වාමීන් වහන්සේලා එඩ්මන්ටන් ට්‍රක්ලාම් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා,
ඒවගේම අපේ විහාරස්ථානය වැඩවාසය කරන අප තුන් දෙනා වහන්සේ මේ ස්ථානයට වැඩම කළා. ගෞරවනීය අපේ ආචාර්ය ගම්බරුව චන්දිම ස්වාමීන් වහන්සේ, මාකොල නන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේලා දෙනම විහාරස්ථානයක් වෙනුවෙන් දැන් කරමින් වැඩම කර වදාළ පූජනීය මහසංඝරත්නය මා නැවත වරක් ආදාරවාද උන්වහන්සේලා පිළිගැනීම වශයෙන් සාධනාව පවත්වා. Dear friends, this is the last part of our cutting rope offering ceremony today. We started last night having blessings from Triple Gem, and this morning you all gathered to the temple and offered a special rope for the Venerable Mahasangha as a cutting rope. And you offered breakfast for Mahasangha, and now you all are here to offer the lunch for Venerable Mahasangha. In this order of Sangha, I would like to warmly welcome all the Venerable Mahasangha who are gathered here from different places. First, Venerable Kakanathure Hemalankara Thero, the Chief Sangha Nayaka of Canada, and the Abbot of Theravada Buddhist Center in Ottawa, Venerable Verpitiya Somananda Thero, the Abbot of Calgary, the Hipasipo Buddhist Center, Venerable Preda, known as Ajahn Preda, the Abbot of Wat Ampawan of Murfreesboro, Tennessee in USA, Venerable Kittiyano from Lao Shun Temple in Edmonton, Venerable Kalyana Samanda, Venerable Kalyana Dasi, Venerable Ananda Samanda from Mahamayuna Buddhist Monastery in Edmonton, Venerable Thich Dak Thang and Venerable Thich Ting Thang from Traklam Buddhist Monastery in Edmonton, and our residence monks of SVMC. I would like to welcome all the monks for this great ceremony, as well as those who have participated here today. I would like to welcome all of you on behalf of our ABVA committee and all of the temple devotees. So this ceremony will be very short, but very meaningful. First, we are going to observe precepts. Then, we will offer to the Buddha. There will be two sermons in Sinhala and in English, and you will offer lunch for monks. And end of the program, end of the offering, you will be gifted for Venerable monks, and we will be shared all the merits, and we will be dedicating our accumulations. End of the program, we will have a word of thanks, those who have dedicated their time, wealth and energy to successful this event. So without taking longer, I would like to invite Venerable Mahakulananda to grant you 5 precepts before we start ceremony. Please say sadhu and recite namo tassa.
Kalyana Samanda to conduct an offer, to conduct offering of
වාක්‍යවාදී.